බංගලාදේශ කණ්ඩායම මේ වෙද්දි පරිණත ක්‍රීඩකයන් රැසක් ඉන්න කණ්ඩායමක්. වර්තමාන එක්දින පිටියේ ඉන්න වැඩිම අධ්‍යක්ෂකම් තියෙන ක්‍රීඩකයන් බහුලම ඉන්න කණ්ඩායමක් විදිහට අපිට බංගලාදේශ කණ්ඩායම හඳුන්වන්න පුළුවන්. මේ බංගලාදේශ කණ්ඩායමට තවත් ප්‍රවීණෙක් ඇතුල් වෙන්න අවස්ථාවක් ලැබිලා. ඒ ක්‍රීඩකයා තමයි මොහමඩ් අස්රෆුල්. අස්රෆුල් කියන්නේ එක්දින තරඟ 177කට බංගලාදේශ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක්. අස්රෆුල් පසුගිය කාලේ ජාත්‍යන්තර පිටියේ දැක්කේ නැහැ. මේකට හේතුව උනේ අස්රෆුල් තරඟ තහනමකට ලක් වෙලා තිබුණ එක. 2013 අවුරුද්දේ තිබුණු BPL තරඟාවලියේ තරඟ පාවාදීමක් නිසා වසර 5ක තරඟ තහනමකට ලක් වුණු අස්රෆුල්ගේ තහනම ඉවර වෙන්නේ අගෝස්තු මාසයේ 13 වෙනිදා. මේ තහනමින් පස්සේ නැවත ජාතික කණ්ඩායමට එන එක තමයි අස්රෆුල්ගේ අපේක්ෂාව වෙලා තියෙන්නේ. අවුරුදු 34ක් වෙන අස්රෆුල් කියන්නේ දේශීය පිටියේ වැඩපෙන්නලා ඉක්මනට ජාතික කණ්ඩායමට එන්න තමන් උත්සාහ කරනවා කියලා. මම පසුගිය තරඟවල හොඳට ලකුණු අතර හිටියා. හැබැයි මට ජාත්‍යන්තර තරඟ ක්‍රීඩා කරන්න තිබුණු තහනම එක්ක ඒ දක්ෂතාවලින් ලොකු ප්‍රයෝජනයක් ගන්න බැරි වුණා. දැන් මට නැවත ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. මම අවුරුදු 5ක් තිස්සේ බලාගෙන හිටියේ මේ දවස එනකම්. දැන් මට ගොඩක් සතුටුයි. මගේ වැඩ පෙන්නන්න දැන් මට තියෙන්නේ. තහනමේ අනතුරුව තමන්ට පැවරී ඇති පළවෙනි වැඩේ ගැන අස්රෆුල් කියන්නේ මෙහෙම කතාවක්. තහනම ඉවර වුණු ගමන් මාසයක පුහුණු කඳවුරක් තියෙනවා. ජාතික ක්‍රිකට් ලීග තරඟාවලිය ඉලක්ක කරලා තමයි ඒ කඳවුර තියෙන්නේ. මුලින්ම මේ කාලය සාර්ථකව පුහුණු වීම වලට යොදවන එක තමයි මුල්ම අරමුණ. මේ විදිහට තමයි බොහෝ අවස්ථාවල ශ්‍රී ලංකාවට අතීතයේ හිසරදයක් වුණු බංගලාදේශ ප්‍රතිකරුවා නැවත බංගලාදේශ කණ්ඩායමට එන්න උත්සාහ කරන්නේ. අපි බලමු නිදහස් කුස්ලානේට අස්රෆුල්ට කණ්ඩායමට එන්න පුළුවන් වෙයිද කියලා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් පාට සුබ දවසක්.